රටක විපක්ෂනායකවරයාගේ කාර්යභාරයත් වෙනස් වෙන්න ඕන. රටක විපක්ෂනායකය වගේ චරිතයකට එනකොට තමන්ගේ දේශපාන ව්‍යාපාරෙන් ලැබෙන මුදල් තමන්ගේ දේශපාන ව්‍යාපාරය නඩත්තු කරන්න සංසාරය තියනකම් ඒක ගොඩ ගහගෙන ඉන්නවන මංකිරක වැරදි කළ චාමන. බඩු බෙතන කතාව කියලවෙල්ල මේක කෙනෙක් සීම කරන්න පුළුවන්. හැබැයි අර මියන්මාරයේ සයිබ අපරාධකාරන අහුවෙලයින්න දරුව බේරගණ්ඩ විපක්ෂනායක රැක්තියා කිරීම ඒ සඳ මැදිත්වීම සඳ වියදම් කිරීම සමාරවෙලාවට. අර කුලි සොල්දාතුව පිළිබඳව රුසියාවේ ඔබදන්නවා යුක්්‍රේණයේ ඒ පිළිබඳ සොයා බැලීමට තම කණ්ඩායමක් යොමු කිරීම සඳ වියදම් කිරීම ඒ සඳ සොයා බැලීම. මේ බෙහෙත් අවසද සම්බන්ධයෙන් විච්චි කාරණාවේදී අධිකරණය හරහා තමන්ගේ නීතිජ්ජන්දාල මේ සම්බන්ධයෙන් සාධාරනිෂ්ට කරගන්න අධිකරණය ක්‍රියා කිරීම. මේ සියලු තේවල් නොතකා සමහරලාට පාපැතියක් දැනැති පාසලකට බස් රථයක් දුන්නට පස්සේ ඒ මිනිස්යාට ගරහන ගල් ගහන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මම කියන විපක්ෂ නායකවරයාගේ කාර්යභාරය හුදෙක් වැඩ වර්ජන උද්ඝෝෂණ මේවා කිරීම පමණක් නෙවෙයි. සමහර ඉතින් ඕවා Facebook වලත් අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට ඒ දණ්ඩේ යන්න බැරි සජිත්, එහෙම නැත්නම් ක්‍රිකට් ගහන සජිත්, එහෙම නැත්නම් ගිටාර් ගහන සජිත්. හැබැයි සජිත් ප්‍රේමදාස කියන මහත්මයාට දළදා මාලිගාවට ගැහුවා කියලා කාටවත් කියන්න බෑ නේද? දළදා මාලිගාවට වගේ ගැහුවා කියන එක මොකක්ද අදහස් වෙන්නේ? මේ රටේ මහා සංස්කෘතියට ගැහුවා කියන එක චාමර. ඒ නිසා චාමර අපි විපක්ෂේ ඉඳගෙන අඳබාලෝ විදිහට හිතනවා නම් සමහර කට්ටිය සමග ජන සම්දානෙ නෑ. මේ රටේ යුක්තිය නීතිය වෙනුවෙන් අපේ පෙනීඳීම දිකටම කරනවා. ඒ වගේම තමයි සමග ජන සම්දානෙ විදිහට මේ සියල්ල දෙස අපිත් අවධානය බලාගෙන ඉන්නවා. මහනු දිස්ත්‍රික්කේ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ නියෝජිතෙක් විදිහට මම කියනවා. මේ හැම දිස්ත්‍රික්කෙම සාධාරණව සම්පත් බෙදීමක් කරා රටේ සංවර්ධනයක් වෙන්න ඕන. අපට සමාජ වෙළඳපළ ආකෘතියක් එක්ක මේ රට ගොඩනගෙන ඒ දැක්ම තියෙනවා. කිසිදු විපක්ෂයේ කණ්ඩායමකට කියන්න බෑ. ලක්ෂණ කියන්න පුළුවන්. හැබැයි කෙලින් කියන්න බෑ. අපි මාක්ස්වාදීන්ද? අපි සමාජවාදීන්ද? අපි සමාජ වෙළඳපළ ආකෘතියේ ඉන්නේද කියලා පුළුවන් නම් කියන්න. අපි මේ දැක්මත් එක්ක රට ගොඩ ගන්නවා ඊළඟ ජනාධිපතිවරණය පස්සේ.